අපේ අධ්‍යක්ෂණී ඉතාමත් අල්ලා කලල ගිලුණු මත වර්ණින් ගොඩ ගන්නතර තුමුල බලති කිචිත ගුනිස අංකලක දැන් තේකු පිළිබඳව වරතරාගත හැකි ඉරන්නේ කොටම පමණයි ජාතිකත්ව සඳහුවේ අමරසේකරයන්ගේ කල්‍යාණ මිත්‍ර සටන් සරියා ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමනි අද දවසේ මුඛ්‍ය දේශනය පවත්වන්නට ඔබතුමන්ට ගෞරවණීයයි मेरा के दिवाली में कथा करने वाला पुरुष नहीं बामार, ना बोल,
අමුත අපේ අවසනාවකට ඒ මම ගියේ නැහැ. ඒ වෙනුවට අපි ගියේ වෙනත් මගට. ඒ වෙනත් මග අපිට ගෙනත් දුන්නේ ඔකට මල්ලා මොනවා හිතුවා. ඒ නම් මොනවා හිතුවා. අපි කියන ගණකාරී ඒ මග වෝල්කට් මග. අපි වෝල්කට් මග යන්නේ නැතුව ධර්මපාල ගුණානන්ද මගේ ගියා නම් අපිට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ඒ මග අපිට යන්න බැරි වුණා. අපි වෝල්කට් තුමාගෙන් අපිට ලැබිච්ච එකම දේ අපි වෝල්කට් තුමාගේ අධිකරණ පාසල් වලට මුණාපත් කියනවා නෙවෙයි. ඒ පාසල් වලට අපේ ලෝභයක් තියෙනවා. නමුත් මම කියන්නේ එතුමා මේ එතුමාගේ ව්‍යාපාරයේ නිසා මේ රටේ සිංහල කමනති බෞද්ධෝ ටිකක් ඇති වුණා. මම ඒ අයට නම බුද්ධයම ඕල්කට් බෞද්ධ සිංහල බෞද්ධයන් සහ ඕල්කට් බෞද්ධයන් අතර වෙනස. ධර්මපාලතුමා ගිය මම ගියා නම් ගුණානන්ද හාමුදුරුවෝ ගිය මම ගියා නම් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙලා මෙලහට अब
මට ඇත්තටම වොම සංවේදී වෙන්නේ මේක. මට කේන්ති කියලා. සමහර බුදු දකින්නකොට මට කේන්ති කියලා. මම නෑ කියන්නේ. මේ රටනේ කරපු විනාශයට කරන් කරපු විනාශයක් නෑ කරන් හදන විනාශයක්. මට ඉගෙනගෙන කවුරුත් කියලා මම දන්නව කරන වැඩි මොකක්ද ඔන්න කිහිමල් දෙයක් දැනගෙන මේ කතා කරන්නේ මම මේ විශ්වවිද්‍යාල වලට ඉච්චර ගරු කරන්නේ නෙවෙයි අද මේ රටේ තියෙනවා වේදිකා දෙකක් එක වේදිකාවක් මෙටාව මෙටා කියලා කියන්නේ අර සකබල් කියලා මිනිහෙක් ඉන්නේ ඇමරිකාවේ සකබල් කැටි කරපු ඉස්සර යටුවේ Facebook කියලා මොන දුක දැන් ඈක වෙනස් කළා මෙටා කියලා දැන් ඒක මෙටා කියලා කියන්නේ ඒ මෙටා ඒ මෙටාවේ කරණම් ගන්න මිනිස්සු ඉන්නවා මොයිකුත් අතන් දොල්ලා හරිය පණියෝ ඒ පණි නැට්ට ගොඩ පණි කියන්නේ ඒ කතාව දිහා ඒ වගේ තව දෙනක් තියෙනවා තව වේදිකාවක් තියෙනවා මේ රටේ ඒ තමයි විශ්වවිද්‍යාල ඒ විශ්වවිද්‍යාලේ නම කියන්නේ මොටාව කියලා මෙටාව සහ මොටාව මට යෙවිලි පාතේ පේනවද එනවා වේද නිසානේ මට කියන්නේ ඒක තමයි කියන්නේ නවත ඔබතුමා මගෙන් දවසක් කෙරුවා ඩොක්ටර් මතකයි ඉංග්‍රීසි දන්නේ ආන අසුනේ කියන්නේ ඇයි ඔබ ජාතික කේන්ද්‍රය දෙව ගන්නන්නේ කියලා මේ විශ්වවිද්‍යාලය මතකද මතකද මම එතුමාට දුන්නේ එක උත්තරයි අනිත්‍ය වුණ පුළුවන් නම් විජාතික කීර්තිය දෙව ගන්න මට ජාතික කීර්තිය දෙව ගන්න බැරි මොකද කියලා. ඔය මොටාවේ සිංහල අධ්‍යයනයේ ඉඳලා අපි ධර්මසෝසේ එනවා කියලා කිව්වේ. ඒකට එක බං ඉස්පාණි සමාජ කීර්තිය නැහැ. ඒකට මතකද? මෙහි නැරේ සිංහල අධ්‍යයනයේ ඉඳලා මුණ අධ්‍යයනයේ ගත්තත් උගන්වන්නේ බටහිර දේවල් බටහිර මෙතුමල්ලාට ඒ කාලේ වැරදුනේ තියෙනවා අර සාහිත්‍ය උගන්වන්න ගිහිල්ලා මේක පස්සේ මහත්තුතුන් දිලගෙන ඉතිරිලා දානවා නමුත් ඒතන කුඩේ මොකද්ද බටහිර විදියට නව කතාවයි කෙටි කතාවයි කාව්‍යයි සිංහලෙන් කියන්නේ සිංහලෙන් බටහිර කෙටි කතා බටහිර නව කතා සහ බටහිර කවි කියන්නේ ඔයා විසින් දැස්තර කියලා මම කියන්නේ ඒකට මම කියන්නේ කියවන කරු රීඩින් පොයට් එකේ ඉංග්‍රීසියෙන් පොයට් ඉංග්‍රීසියෙන් පොයට් එකේ රීඩින් නමුත් සිංහලෙන් පොයට් කියන සිංහලෙන් කවි කියලා කියන්නේ ගායනය කවි කියවනවා සහ කවි කියනවා ඉංග්‍රීසියෙන් කවි කියවනවා සිංහලෙන් කවි කියනවා දැන් ඒ කවි ඕනක කවිය ගායනා කරනවා කවි ගායනා කරනවා සීගිරි පුරුට ගීවලට තනුවක් හැදුවා සුයෙන් සාන්ත ඒ තමයි කරන්නේ අමාරු දින අය පුරුට ගීවල තනු ගන්න ගහයක මම සංගීත ගැන විරෝධයක් දන්න මිනිහ නෙමෙයි ඒකත් කියන්නේ නමුත් එතුමාට පුළුවන් වුණා එතන සාත්‍යයට පුළුවන් වුණා පුරුදු ගීවලට අනුවක් ගන්න එක පුරුදු ගීවලට කරන්න මම කියන විදිහට කතා කරගෙන යනවා කතා කරන ආවේ එකෙන් නම් කතා කරගන්න ධර්මපාලතුමාගෙන් ඒ ඇති වෙච්ච ඒ ඥාතිකත්වය නූතන යුගයේදී අපි කියන ඕනා එන්න නැත්නම් 20 වෙනි සියවසේ කියලා කියන්නේ කියන්නේ නැවත නැත්තම් ඒක ඉස්සරහට ගෙනිච්ච මිනිස් කොටසක් හිටියා. එක එක පැතිවලින්. එක එක පැතිවලින්. අපි කියන පැත්තෙම නෙමෙයි. වෙනත් පැතිවලින්. මගේ
කල්පනා වලට එනවා සිහිය දෙනවා මගේ ඔළුවට නම් එන්නේ නැහැ මේකත් කියන්න මෙතන දැන් ඔළුවට එන්නේ නැහැ සිංහල මිනිස්සු ඔළුවට කතාවක් වදාගන්න කියන්නේ නැහැ සිංහල මිනිස්සුගේ මනසට හරි හිතට හරි නැහැ ඔළුවට කතන්දරය යන්නේ ඉංග්‍රීසි කාරයන්ගෙන් අරගෙන It goes in my head කියලා ඒක නිසා මෙතන මේ head එකට හෙඩ් එකක් නැති උන් මොන මොඩේ යන්නේ කියලා කියනවා. මේක නේද තියෙන්නේ. ඔළුවක් නැති මිනිස්සු ඔළුවට යනවා කියලා කතා කරනවා. සිංහල භාෂාවේ ඔළුවට යනවා කියලා කතාවක් නැහැ. සිංහල භාෂාවේ තියෙන එක හිතට ගන්න එක මනසට යනවා මොකක් හරි එකක්. ඒ වගේ දෙයක්. දැන් ධර්මපාලතුමාගෙන් පස්සේ ගුණාන්දාම් රෝතේ කාරණා කිව්වා. තවත් මහා සංඝයා වහන්සේලා මහා කිරිසත් වැඩි කිව්වා. අම් නම් කියන්නේ විද්‍යෝ දෙති කියන්නේ විද්‍යා ආධාර කියන්නේ ඒ වගේම තවත් පිළිගන්නේ රාශියක් ඒ පිළිගන්නේ කටයුතු මහා සංයමයන් අපිට අපි කාර්යය කියන්නේ නැහැ අපිට මඟ දෙන්නලා තියෙනවා ඊට පස්සේ ආපු උදවිය මම මතක් කරනවා කුමාරකතු මුනිදාස් එතුමාගෙන එක එක කෙනා එක දේවල් කියන්න පුළුවන්. නමුත් මොන විදියකට හරි මේ සිංහලයේ ගැන අලුතෙන් හිතන්න පුරුදු කරපු මහත්මයෝ මම ඉතරව සැකේ ඇති. අපි මම හිවයි කියලා කියන්නේ ඒක නෙමෙයි මගේ අරමුණ. නමුත් මන්නේ ඔය කිව්වේ ඒක නිසා කියන්නේ පස්සේ සියවසෙන් පමණ පස්සේ මෙරට බිහි වූ ප්‍රඥා එමුණක් නිර්මාණාත්මක දෙයක් කරන්න අවශ්‍ය කියලා අම්බරය අවශ්‍ය කියලා මම කියනවා මම එක හෙළාම දෙන උත්තරේ කුමාරක කොමිදස්සි එයාගේ කිසිම සැකයක් නෑ කුමාරක කොමිදස්සත් මහත්මයා මෙරට අපි ඒ දවසේ ධාතු ව්‍යාපාරය කියලා කියන්නේ නමුත් අදී ආපෝ වෙන බලනකොට කියන්නේ කොට එතුමා මේ රටේ ජාතික ව්‍යාපාරයේ මහා උත්තුංග වශයෙන් කියලා. මට එළියහඳු වැඩගෙන අපේ වාසියකට මම එන්නා. ඉතින් ඉස්සෙල්ලා තව දේවල් කියන්න සමහර විට මේ මොටාවේ ඉන්න මහත්තුරුත් අමතක ඇති. එහාර ජයසූරිය කියලා මහත්තයෙක්. ඇලහම්දු මම ජයසූරිය මත බලන්න යනවා. ඇලහම්දු එක මොන කීට් වෙන වැඩේ තමයි.